නිවහනක් ලස්සනට තියාගන්න එක කාන්තාවකගේ බිරිඳකගේ නේද එක හීනයක්. ඉතින් ඒ නිසා එක එක දේවල් කරනවා. සමහර ලාවට තමන් අතිම්ම හදපු අත්කම් නිර්මාණ දේවල් එකතු කරගන්නවා. ගෙදරට ඒ වගේම සමහර දේවල් අපි වෙළඳපොලෙන් අරගෙන එනවා. මේ හැම දෙකින්ම හදන්නේ තමන් ඉන්න තැන තමන්ගේ නිවහන ලස්සන කරගන්න. අප අද සූදානම් නුගසවනින් කියා දෙන්න ඔබේ නිවහන ඔබ ගෙදර ලස්සන කරගන්න පුළුවන් ඩ්‍රීම් කැචර් කෙනෙක් හදාගන්න ආකාරය ගැන අපිට කියා දෙනවා. අපි ආරාධනා කළා වෙනුවෙන් අත්කම් නිර්මාණ ශිල්පිනී සෙනාලි පෙරේරා. අයිබෝන් සනාලි. අයිබෝන්. පළවෙනි වතාවට තමයි ජාතික රූපවාහිනිය මේක නිර්මාණයක් ගැන කතා කරන්න එකතු වෙන්නේ නේද? ඉතින් ඒ නිසා අපි ඔබට හැමදාම කියනවා වගේ නිර්මාණ හැකියාව තියෙන අයට නිරන්තරයෙන් අපි අවස්ථාව ලබා දුන නිර්මාණ හැකියාව තමන් ළඟ තියෙනවා වගේම අනිත් අයට කියා දෙන්න. අද අපිට සනාලි කියා දෙන්නේ මෙන්න මේ වගේ ඩ්‍රීම් කැචර් කෙනෙක් හදන්නේ කොහොමද කියලා. හරිම ලස්සන නේද? මුලින්ම අපිට කියන්න සනාලි දැන් ඩ්‍රීම් කැචර් කෙනෙක් හදන්න ඕනේ කියලා ඔබට හිතුනේ ඇයි මේ වගේ නිර්මාණයක් අද දවසේ කියා දෙනවා කියලා ඔබ කල්පනා කළේ ඇයි? මේ දිනවල යන ට්‍රෙන්ඩ් එක තමයි ඩ්‍රීම් කැචර්ස් තෑග්ගක් දෙන්න ඕනේ වුණත් අපි ඩ්‍රීම් කැචර් එකක් තමයි ගොඩක් අය හොයන්නේ. ඒ වගේ මේ දිනවල තියෙන දේ නිසා මම තෝරගත්ත ඩ්‍රීම් කැචර් එකක් මේ දවස්වල බිස්නස් එක විදිහට ව්‍යාපාරයක් විදිහට වැඩි දියුණු කරගෙන හදන්න ඕනේ කියලා. ඔව්. දැන් මේ ඩ්‍රීම් කැචර් කෙනෙක් නිවසකට එක්තාසු කර ගැනීම එක එක පරමාර්ථ ඇතින් ලස්සන විතරක් නෙමෙයි සමහරට වෙන මොනාද මේකෙන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඕකේ. ඉතිහාසය ගත්තොත් ඕක තියෙන්නේ අර නපුරු සිහින පෙරලා හොඳ සිහින විතරක් පේන්න කියන අදහසින් තමයි ඕක පටන් අරගෙන තියෙන්නේ. ඒක විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. දැන් ඒක විලාසිතාවක් විදිහට විසිතුරු අලංකරණ නිර්මාණයක් විදිහට භාවිතා කරනවා. භාවිතා කරනවා. හරි. එහෙම තමයි මේකේ මේ ඉතිහාස කතාව ගැන පොඩ්ඩක් මතක් කළේ මේ අද ඊ ආපු දැනේ ටික පැරණි දෙයක්. ඉතින් කොහොමවත් දැන් ඒක විලාසිතාව බවට එකතු වෙලා තියෙනවා. මොකද මේකේ වර්ණ ගොඩක් තියෙනවා. සමහර ලාවට සනාලි මේ ගෙදර තන පුටු සෙටියට මේක ගලපනවා නේද? එහෙම නැත්නම් මේක ගෙදර කර්ටන් එකට ගලපනවා. ඒ නිසා මේ විවිධ විදිහට මේක ගලපලා සම්බන්ධ කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් කතා කරමු කොහොමද ඩ්‍රීම් කැචර් හදාගන්නේ කියලා. මොනවද අපි මේකට එකතු කරගන්න ඕනේ? අපිට ගන්න තියෙන මිලදී ගන්න තියෙනව නැත්නම් අපිට හදා ගන්නත් පුළුවන් මේ වගේ කම්බි වලින් ගන්න රවුමක්. එහෙමත් නැතිනම් වේවල් රවුම් තියෙනවා ගන්න වේවල් වලින් හදපුවා වෙල් වර්ග වලින් හදපු රවුම් තියෙනවා. මම අද යොදාගෙන තියෙන්නේ වේවල් රවුමක්. මේ සෝරි කම්බි රවුමක්. රිබන් අවශ්‍ය වෙනවා ඒක උතා ගන්න කම්බිය වහන්න රිබන් අවශ්‍ය වෙනවා. වූල් නූල් අපි භාවිතා කරනවා. ඒක ගොතා ගන්න අලංකරණය සඳහා අපි පබලු භාවිතා කරනවා. ඒක හැඩ කරගන්න පිහාටු යොදා ගන්නවා. හරි. මේ දේවල් අපි එකතු කරගමු. දැන් බලමු දැන් මේ දේවල් එක කොහොමද අපි ඩ්‍රීම් කැචර් හදන්නේ කියලා. ඉස්සලාම කොතනද පටන් ගන්නෙ? අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් අපි රවුමක් යොදා ගන්නවා මේකට. ඒක අපි මුලින්ම ගම් යොදාගෙන රිබන් එක අලව ගන්න ඕනේ. මේ විදිහට අපි ගම් එක යොදාගෙන රිබන් එක අලව ගන්නවා. සම්පූර්ණ ආවරණය වෙන්නේ නේද? මුළු සම්පූර්ණ රවුම ආවරණය වෙන්න මේ විදිහට රිබන් එකක් අලව ගන්නවා. හරි. මේ තියෙන්නේ මම ඉක්මනින් වැඩි ඉවර කළා. මේ තියෙන්නේ ඒ විදිහට අවශ්‍ය රවුම සම්පූර්ණ ඉවර කරගත්ත රවුම. මේකට අපිට කැමති වර්ණයෙන් දැන් අද මම යොදාගෙන තියෙන කළු වර්ණය. මේකෙන් අපි ගොතා ගන්න ඕනි. ඒක නිර්මාණය ගොතා ගන්නවා. හරි. දැන් වැඩගත්ම දේ තමයි හරියට ගොතන විදිහ නේද? මොකද හැඩේ එන්න හරියට හරි පරිස්සමෙන් ඒ වැඩේ කරන්න ඕනේ. ඒ නිසා අපි හොඳට බලාගෙන ඉමු කොහොමද මේ වැඩේ කරන්නේ. ඉස්සලාම පටන් ගන්න ඕනේ විදිය. මෙහෙම ගැටයක් යොදාගෙන ඒක රඳව ගන්න ඕනේ. සාමාන්‍ය ගැටයක් නේද? සාමාන්‍ය ගැටයක් යොදාගෙන නූල රඳව ගන්නවා. ඊට පස්සේ නූල මේ විදිහට අරගෙන එක පැත්තකින් ඇතුල් කරලා කම්බිය වටේ යන විදිහට ඇතුල් පැත්තෙන් ඒක අපි ඇතුලට ගන්නවා. තව පාරක් අපි වෙනම හිමිස්සලා. ඔව් හරි. ඇතුලෙන් එළියේ මේ එක පැත්තකින් අරගෙන අනිත් පැත්තෙන් මේ විදිහට අරගන්න. ඒක අපිට අපිට අවශ්‍ය විදිහට මෙතන දුර ප්‍රමාණය වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට ළඟ කෙටි දුරක් ඕන නම් එහෙම ලොකු දුරක් ඕන නම් ඒ විදිහට අපිට යොදා ගන්න පුළුවන්. මේ විදිහට අපි ඒක සම ප්‍රමාණ වලින් අරගන්න ඕනි. අපිට අවශ්‍ය ප්‍රමාණයට සම දුරකින් ගන්න ඕනි. අපිට මනින්න පුළුවන් නැත්නම් ඇහිමීමට අපිට හදා ගන්න පුළුවන්. හරි. මුළු වටේම ඒ විදිහට වටේම ඒ විදිහට ගොතන්න ඕනි. කරගන්න ඕනේ. ඔව්. රයිට්. ඊට පස්සේ දැන් අපි දැන් මේකේ
ඇතුළ කොටස දැන් ඔය අපි වටේන යන්නේ. ඔව්. එතනින් එහාට වෙන හැඩයකට ඇවිත් මේකට මම රාමුවක් පාවිච්චි කරලාද නැත්නම් ඔබ ඔය ඔය අතින්මද මේ මේ හැඩය හදාගන්නේ? අතින් ගොතලා තියෙන්නේ. හරි. ඇතුළු පැත්තට යන විදිය පොඩ්ඩක් අපි පැහැදිලි කරමු කොහොමද දැන් ඔය වටේම ගියාට පස්සේ මැද මැද කොටස පිරෙන්නේ කොයි විදිහටද කියලා? කෙළවරටම ඇවිල්ලා මුලින්ම අර ගැටේ උදපු තැනට ඇවිල්ලා මේ විදිහට එකතු කරගන්නවා. කරලා අර කලින් යොදපු පළවෙනි කොටස තියෙනවානේ. ඒක ඇතුළට දාලා අර කලින් වටේට දාපු විදිහටම ඒක රඳව ගන්නවා ඒක මැදට මේ විදිහට. අපි මේවා ගම් යොදා අලව ගන්න ඕනි හෙලවෙන්නේ නැති වෙන්න. ඊළඟ එකෙත් මැදට මේ විදිහට මැදට එන විදිහට එක පැත්තකින් ඇතුල් කරලා ඒ නූල මැදට මැදින් අර ගන්න ඕනි අනිත් පැත්තට. ඔව්. ඉගෙන අපි කම්බිය වටේම ගියා නූලක්. දැන් මේ නූල තැන් තැන් වලින් අපි සම්බන්ධ කරලා තියෙන්නේ. මොනවාද අපි කම්බි රවුමට දැන් මේ මැද්දට මේ නූලේ මැද්දට තමයි සම්බන්ධ දාන්නේ. වෙච්ච තැන් දෙකක මැද නූලට තමයි අපි මේ විදිහට මෙතනින් සම්බන්ධ කරගන්නේ. ඔව්. එක තැනකින් ඇතුළට ඒතනින් ඇතුළට දාලා ඒක ඇතුළෙන් එන විදිහට ගැටයක් කියන්නේ එතන හිර වෙන විදිහට අපි මෙහෙම රඳව ගන්නවා. හරි. නැවතත් ආවහම ආයි මෙතනිනුත් එන්නේ කලින් කර විදිහටම ඊළඟ තියෙන වටයක් ඒ විදිහට මැදට වෙනකම් මේ විදිහටම තමයි ගොතාගන්නේ. එතකොට මැද හරිය මේ පොඩි රවුමක් වගේ තුනත් මේ විතර අවසානයේ එනවාද අපිට දකින්න පුළුවන් දෙයක්. අවසානයේ මේ විදිහට එකතු කරගත්තට පස්සේ මැද දැන් මේ විශාල රවුමක් තියෙන ඇතුළට යනකොට ඒක කෙටි වෙලා අපි මේකෙන් පෙන්නමුකෝ. දැන් අපිට ඔක්කොම කරන්න වෙලාව නැති නිසා මේ විදිහට ඒ විදිහටම ගොතාගෙන ඇතුළට එන ගමන් දැන් පල්ලෙහා ටික අවසාන හරිය මැද හරිය මේ විදිහට කෙටි රවුමක් ඇති වෙලා තියෙනවා. පස්සේ අලව ගන්න නැත්නම් ගැට අලව ගැටයක් මෙතන කෙරවලෙන් ගැටයක් යොදාගෙන ගම් ගාලා අලව ගන්නවා. හරි. දැන් අපි රවුම සාදා ගත්ත. දැන් මම දැක්ක මෙතන එකට පොඩි වර්ණ නූල් ඔබ නැවත සම්බන්ධ කරනවා. සම්බන්ධ කරනවා. දේ දුන්නේ වර්ණ විදිහ තමයි මම අද අරගෙන තියෙන්නේ. දේ දුන්නේ පාට වලින් අපිට මේ විදිහට ගොතා ගන්නවා. හරි. ඒ ගොතන විදිහ අපි එකක් පෙන්වමු කොහොමද ඒක වෙන්නේ කියලා. මේ විදිහට අපි යොදාගත්ත එක ගැටයක් ළඟ ඒක සම්බන්ධ කරගන්නවා නූල. අපිට අවශ්‍ය වර්ණයකින් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒක ඒකට පල්ලෙහයින්. ඒ කියන්නේ අපි දැන් මෙහෙම රවුමක් එන විදිහට තමයි මේක ඉරක් දේ දුන්නේ එන විදිහට තමයි අරගන්නේ. ඒකට පල්ලෙහාට අපි මේක ඇතුල් කරලා මේ විදිහට අරගන්න ඕනි. මෙහෙම එන විදිහට. ගොඩාක් හිර කරන්නේ නැතුව අතේ හිර කරන්නේ නැතුව අතේ මිම්මට ඒක ඇති ප්‍රමාණයට අදින්නේ නැහැ. ඒක හිර තද වෙන්න අදින්නේ නැහැ. ඒකේ ප්‍රමාණයට අරගන්න ඕනි මේ විදිහට. හරි. දැන් අපිට තමන් කැමති වර්ණ එමු නැත්තම් දේ දුන්නේ වර්ණ ටික තියෙනවා මේ සෙනාලි පාවිච්චි කළේ ඒ වර්ණ ටික අපි ඒ විදිහට තමන්ගේ හැඩය හදා ගන්න පුළුවන් නේද? හොඳයි. දැන් අපි මේ වර්ණ වූල් භාවිත කරමින් අපි මේ විදිහට අවසන් කරගන්න පුළුවන් අපිට නිර්මාණය. දැන් මෙතනින් එහාට තියෙන සනාලි අපි මේකට පිහාටු එකතු කරගන්න. නේද? කොහොමද ඒකට වර්ණවත් අපේ තවත් අලංකාරය වැඩි කරගන්න අපි පබළු එකතු කරගන්න පුළුවන්. අපිට අවශ්‍ය වර්ණයකින් අවශ්‍ය හැඩයකින් පබළු යොදා ගන්න පුළුවන්. අපි අවශ්‍ය උසකට පිහාටු එකතු කරන උසට නූලක් අරගෙන ඒ ගොතපු જાතියෙම නූලක් වූල් මම අද යොදාගෙන තියෙන්නේ. අරගෙන එතනින් ඒක යොදා ගන්නවා ගැටයක් යොදා ගන්නවා ඒකට නූල එකතු කරගෙන. හරි. හොඳයි. අපි ඩ්‍රීම් කැචර් නිර්මාණයේ හිටියේ දැන් පිහාටු එල්ලන තැනට අපි ඇවිත් ඉන්නවා. ඔබ කිව්වා දැන් අර වූල්ම භාවිත කරන්න ඕනේ. දැන් වර්ණ පිහාටු වෙළඳපොලෙන් ගන්නත් පුළුවන්. ගන්න පුළුවන් වර්ණ පිහාටු අවශ්‍ය වර්ණයකින් විවිධ ඩිසයින් වලින් ගන්න පුළුවන්. මේ විදිහ තමයි දැන් තියෙන්නේ. පබළු වලට දැන් රඳව ගන්න මොහොතේ ගැටයක් දානත් කොහොමද ඒක තියෙන්නේ? නිකම් ඇතුල් කරලා පිහාටුව උඩින් තමයි පබළුව තියන්නේ. පිහාටු දාන්නේ කොහොමද ඒක ගැටයක් දාන්නේ? ඔව් නිකම් සාමාන්‍ය ගැටයක්. හරි මම අල්ල ගන්න ඔබ පෙන්වන්න. සාමාන්‍ය ගැටයක් යොදලා ඒක රඳව ගන්නවා පබළු ඊට උඩින් තියලා. මේ විදිහ සාමාන්‍ය ගැටියකින් අපි ඒක රඳව ගන්නවා. හරි. එතකොට දැන් විවිධ ප්‍රමාණයන්ගෙත් පිහාටු තියෙනවා. පිහාටු තියෙනවා වර්ණ තියෙනවා. මේම අපි එක පෙළට නේද? එක පෙළට රඳව ගන්නවා. හරි. පබළු තියා ගන්න ඕනේ අලංකරණය වැඩි කරගන්න. අපි එකලඟ මේ දෙක පෙන්නමු. එතකොට මේ විදිහට තමයි අවසානයේ ඩ්‍රීම් කැචර් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. මීට වඩා මොනවා රහසක් තියෙනවද මේකේ? කියා දෙන්න. ගොතන විදිහෙන් වෙනස් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය
විදිහ දැන් මේක ගොතලා තියෙන්නේ මේ සාමාන්‍ය ගැතුමක් ගොතලා තියෙන්නේ අපිට විවිධ ආකාරයෙන් ගැතීමෙන් තමයි මේක වෙනස් කරගන්නේ හද හදා ගන්න පුළුවන් හදා ගන්න වෙනස් විදිහට අලංකාර කරගන්නේ ගැතීමෙන් තමයි වෙනස් කරන්න ඕනි තව පිහාටු අපිට අවශ්‍ය ඩිසයින් එකකින් මේ විදිහ ගන්න පුළුවන් විදිහට පිහාටු තියෙනවා හරි දැන් ඒ අතර වාරේ සෙනාලි කරපු නිර්මාණ කිහිපයක් අපි බලමු මම හිතන්නේ මේ ඩ්‍රීම් කැච් වලින් එහාට ගිහලා දැන් තවත් දේවල් ඔබ ළඟ තියෙනවා දැන් මේ මම හිතන්නේ තව වෙනස් දෙයක් නේද මේ කීටැක් ඩ්‍රීම් කැචර්ස් වලින් හදපු කීටැක් ඔව් තව මොනවද තියෙන්නේ මම මේ දිනවල තියෙන ලොකුම ඉල්ලුම තමයි ඉයරින්ග්ස් හෑන්ඩ් මේඩ් ඉයරින්ග්ස් අත්කම් මෙතන තියෙනවා නේද කරාබු විවිධ විදිහට නූල් යොදාගෙන තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ නූල් බීඩ්ස් යොදාගෙන තමයි ඒවා නිර්මාණය කරලා තියෙන්නේ බඳ විවිධ වර්ණ වලින් සමහරට ඇඳුමට නේද ඇඳුමට ගැලපෙන විදිහට සාරි වලට ගැලපෙන හදාගෙන මංගල උත්සව වලට සහභාගී වෙන අය එයාලා ඔව තමයි භාවිතා කරන්නේ මේ දිනවල රත්තරන් වලින් එහාට ගිහිල්ලා ඒ දේවල් තමයි ඒක ට්‍රෙන්ඩ් එක නැතත් ප්‍රවණතාවක් වෙලා තන මේවා ඉතින් අත්කම් නිර්මාණ වලට තමයි මේ දිනවල ගොඩක් යොමු වෙලා තියෙන්නේ අපි අද මේ මගේ ළඟ තවත් නිර්මාණයක් මේක ඩ්‍රීම් කැචර් වගේ එකද මේකට නමක් තියෙනවද මේක සරසිලා ඩ්‍රීම් කැචර් එකක් අපි සාමාන්‍යයෙන් ගෙදරක එල්ලනවා වී කරල් අත්තක් එල්ලනවා ඉත්තක් එකතු කරපු දෙයක් එකතු කරනවා එල්ලලා තියෙනවා සශ්‍රීක බව පෙන්වන්න. ඒක මම ඩ්‍රීම් කැචර් එකකින් එහාට ගිහිල්ලා අලුත් විදිහට සාමාන්‍ය නිකන් වී අත්තක් වී ඉත්තක් එල්ලනවට වඩා දෙයක් එකතු කළා මම ඩ්‍රීම් කැචර් එකකින් ඒක එකතු කරලා තිනවා. ඒතකොට සාමාන්‍යයෙන් එල්ලනවට වඩා ලොකු ලස්සනක් ලැබෙනවා ඒකෙන් අලංකාරයක් ලැබෙනවා. දැන් මේ වගේ අත්කම් නිර්මාණ වලට පෙළඹෙන්නේ ඔබ ටිකක් වෙනස් තැනක ඉඳලා ඔබ විශ්වවිද්‍යාලයට යන ගමන් තමයි මේවා කරන්නේ. කොහොමද ඇත්තට මේ වගේ දෙයකට යොමු වුනේ? මට මුලින්ම ඕනේ වුණේ මට කාමරේ සරස ගන්න මගේ ගෙදර සරසන්න තමයි මම මුලින්ම ඩ්‍රීම් කැචර් එකක් හදන්න යොමු වුණේ. ඒකෙන් පස්සේ මට ඒකේ අලංකාරය නිසා කිව්වා මට මාව මට මගේ මිතුරන් ගෙදරින් හැමෝම කිව්වා අපි මේක බිස්නස් එකක් විදිහට වැඩි දියුණු කරමු ව්‍යාපාරයක් විදිහට වැඩි දියුණු කරමු කියලා. කැම්පස් යන ගමන් ඉගෙන ගන්න මේ වකන් වෙලාවක් තිබ්බද? ඔව්. ඉගෙන ගැනීමත් කරන ගමන් ලැබෙන විවේක කාලය යොදවන්නේ මම මේකට. නේද ඒක. හරි. දැන් කොහොමද ඉතින් එහාට මේක ව්‍යාපාරයක් විදිහට දියුණු කරගන්න ලැබුණු අවස්ථාව කොයි වගේද? මම මෙල්බන් අවුරුදු බක්මහා උල්ලේට යොමු කරා මේ දේවල් එක්ස්පෝට් කළා. කොහමද ඔබට තනියම අවස්ථාව හම්බුණාද? කවුරු උදව් කළාද ඒකට? ඔව් උදව් කරා මගේ එහෙ ඉන්නවා මගේ සහෝදරයා. එයා එහෙන් මට ඕඩර් එකක් අරගෙන එයා එහෙ ස්ටෝල් එකක යොදාගත්තා. ඒ මේ දේවල් දැකලා. දැකලා. කුඩා ව්‍යාපාර සංවර්ධනාංශය කොහමද ඔබට උදව් කරන්නේ? පානදුර කුඩා ව්‍යාපාර සංවර්ධනාංශයත්, කළුතර කුඩා ව්‍යාපාර සංවර්ධනාංශයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තමයි මට මේ දේවල් වලට උදව් කරන්නේ ගොඩක්. මට අදත් මේ අවස්ථාව ලබා දුන්නේ පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාංචනාමිස් එයාලගෙන් තමයි එයාලා අලුත් දේවල් වලට මේ වගේ අත්කම් වැඩමුළු වලට අපිට කතා කරලා අපිව යොමු කරනවා ඒ දේවල් වලට. හරි. ඉතින් ලංකාවේ ගොඩක් සම්පත් විහිදිලා පැතිරිලා තියෙනවා. දක්ෂතාවයේ තියෙන අය විහිදිලා පැතිරලා ඉනවා. ඉතින් ඒක තැනකට ගොනු කරලා ඒ හැකියාව ලංකාවට වගේම පිටරටටත් අරන් යන්න පුළුවන් කියලා මේ උදාහරණය ඔබට පැහැදිලි වෙන්න ඇති. මොකද ඒ විශ්වවිද්‍යාලන ගමන් නිර්මාණ කරලා ඕස්ට්‍රේලියාවට තමගේ දේවල් යවනවා. ඉතින් එතකොට යම් ආදායමකුත් හම් වෙනවා. හිතේ සතුටකුත් ඇති වෙනවා. ලංකාවට විදේශ විනිමයකුත් හම් වෙනවා. සමහරට මේක කුඩා ව්‍යාපාරකෙවට නේද ඊට වඩා එහා ගිය ව්‍යාපාරයකට එහා ගිහිල්ලා මම කර්මාන්තයක් විදිහට එදිනදා එන ට්‍රෙන්ඩ් එක දියුණු කරගෙන යන්න මම දැන් හිතාගෙන ඉන්නවා. දැන් යොමු වෙලා තියෙනවා ව්‍යාපාරයක් විදිහට මේක වැඩි දියුණු කරන්න, කර්මාන්තයක් විදිහට වැඩි දියුණු ගන්න. ඉතින් ගෘහාශ්‍රිත කර්මාන්තයකින් එහාට ගිහිල්ලා වැඩි දියුණු කරන්න පුළුවන්. හොඳයි. අපි මේ අද කතා කරපු මේ නිර්මාණ පිළිබඳව සෙනාලිට කතා කරන්න අපි සෙනාලි දුරකථන අංකය අහමු. මොකද්ද ඔබට කතා කරන්න පුළුවන් අංකය? 07.292.21.61. ඔව් 07.292.21.61. මේ තමයි මුලින්ම මේ Facebook Instagram පිටු වලින් සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද ඒක නම ඩ්‍රීම් ක්‍රියේෂන්ස්. හරි. ඉතින් එතනට ගිහිල්ලා ඔබට මේ නිර්මාණ පිළිබඳ අත්දැකීමක් ගන්න දේවල් හිතන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් අපි හැමදාමත් වගේ අලුත් නිර්මාණකරුවන්ට හැකියාවන් තියන අයට අඟහරු වාදා නුගසවෙනින් අවස්ථාවක් දෙනවා. ඒගොල්ලන්ට ශක්තියක් අපට ශක්තියක්. ඒ වගේම බලන් ඉන්න ඔබටත් හැකියාවක් තියෙනවා නම් ආසාවක් ඇති වෙයි මේකෙන් ඉඩකඩක් වෙන් කරගන්න ලියන්න පුළුවන් ඔබට මේ නිර්මාණ පිළිබඳව. ඉතින් නිෂ්පාදක අඟහරු වාදා නුගසවන නාට්‍ය ඒකකයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7කෙන් ලිප්නෙට අවස්ථාවක් ගන්න ලියලා බලන්න. එතකොට අපි අවස්ථාවක් දෙන්නම්. හරි. ස්තුතියි සෙනාලි. ඔබ කතා කළ අපිට කියා දුන්න අපි සෙනාලට සමුදෙමු.